සුදු හඳුන් කියලා කියන්නේ අතීත ඉඳලම කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරපු හොඳ අමුද්‍රව්‍යයක්. සම පැහැපත් කරගන්න අවශ්‍ය කරන ඔයාලට සුදු හඳුන් භාවිතා කරලා කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් තමයි අද මේ වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ. ඊට කලින් අපි බලමු සුදු හඳුන් වලින් ඔයාගේ සමට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔබ දන්නවද සම පැහැපත් කරගන්නත් හිරුකිරණින් ඇතිවෙච්ච පිලිස්සීම් වලින් සම ආරක්ෂා කරගන්නත් සමෙහි අතිරික්ත තෙල් පාලනය කරන්නත් ලපකැලල් මකා දාන්නත් සම රැලි වැටීම අවම කරලා ආසාදන තත්වයන් සුව කරන හොඳ විෂ බීජ නාශකයක් විදිහට ක්‍රියා කරන්නත් මේ සුදු හඳුන් වලට හැකියාව තියෙනවා. ඉතින් ඔයා අපේ දැනුම channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතේට ගොඩක් වටිනා දේවල් මේ channel එකෙන් ඔයාගේ ළඟටම ගෙනත් දෙනවා. වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ සත්කාර කරන්න කියලා. අංක 1. මේකට ඔයාට ඕන වෙනවා සුදු හඳුන් සහ රෝස වතුර. රෝස වතුර මගින් සමෙහි තෙල් ගතිය පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි. සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් රැලි වැටීම පාලනය කරන්නත් රෝස වතුර උපකාරී වෙනවා. මේ අමුද්‍රව්‍ය දෙක එකට මිශ්‍ර කරලා පෙස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ ඒක මූණ සහ බෙල්ලේ ආලේප කළා විනාඩි 20ක් විතර තියෙන්නට ඇල්ල සෝදාහරින්න ඕනේ. අපි සරලව කිව්වත් මේ පැක් එකේ මීට වඩා වැඩි විස්තරයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් කියවලා බලා ගන්න පුළුවන් ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් කරා ගිහිල්ලා. වැඩි වෙහෙසකින් තොරව වීඩියෝව ඉක්මනින්ම නැරඹීමට අපි මේක කෙටි සහ සරලව ඔයාලට ඉදිරිපත් කරන්නම්. අංක 2. මේකට සුදු හඳුන් විටමින් E සහ ලෙමන් යුෂ අවශ්‍ය වෙනවා. විටමින් E මගින් සම පෝෂණය කරනවා. ඒ විතරක් නෙමෙයි සමේ තියෙන ලප කැලල් ඉවත් කරලා සම වියලීමත් අඩු කරනවා. ලෙමන් වල තියෙන විටමින් C මගින් සම පැහැපත් කරන අතර කොලජන් නිෂ්පාදනයත් වැඩි කරනවා. සමේ මැරුණු සෛල ඉවත් කිරීමටත් මේක උපකාරී වෙනවා. මේ අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරලා මූණ සහ බෙල්ලේ ආලේප කරාට පස්සේ ටික වෙලාවක් තියෙන්නට හැර සාමාන්‍ය උණු වතුරෙන් සෝදා හරින්න ඕනේ. මේක සෝදා හරිනකොට ඔයා මතක තියාගන්න ඕන කාරණාව තමයි කවාකාරව ස්ක්‍රබ් කරමින් මේක සෝදා හරින්න ඕනේ. අංක 3. මේකට අවශ්‍ය වෙන්නේ සුදු හඳුන් සහ නැවුම් කිරි. නැවුම් කිරි මගින් සම මෘදු කරනවා. ඒ විතරක් නෙමෙයි රැලි වැටීම පාලනය කරන්නත් මේක හොඳ මොයිස්චරයිස් එකක්. මේ අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මූණ සහ බෙල්ලේ ආලේප කරන්න. ඊට පස්සේ සීතල ජලයෙන් සෝදා හරින්න. අංක 4. සඳුන් සහ මීපැණි වලින් තමයි මේ පැක් එක හදාගන්නේ. මීපැණි කියන්නේ සම අවපැහැ ගැන්වීම නැති කරලා සම පැහැපත් කරන, සමේ තෙතමනය රැකදෙන, මැරුණු සෛල ඉවත් කරන හොඳ සංඝටකයක්. මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරාට පස්සේ ඔයාගේ මූණ සහ බෙල්ලේ ආලේප කළා විනාඩි 15ක් පමණ තියෙන්නට හැල්ලා සාමාන්‍ය ජලයෙන් හොදා හරින්න ඕනේ. අංක 5. මේකට ඔයාට ඕන වෙන්නේ සුදු හඳුන්, ඔරේන්ජ් පීල් පවුඩර් සහ රෝස් වතුර. ඉතින් ඔරේන්ජ් පීල් පවුඩර් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියනනම් ඔයාලට ඒව හදාගන්නත් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔරේන්ජ් පීල් පවුඩර් කියලා කියන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය ගොඩක් භාවිතා කරන සාර්ථක දෙයක්. සුදු හඳුන් සහ ඔරේන්ජ් පිල් පවුඩර් සමාන ප්‍රමාණ වලින් ගන්න. ඊට පස්සේ රෝස වතුරට මිශ්‍ර කරලා මූණ සහ බෙල්ලේ ආලේප කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 20ක් පමණ තියෙන්නට හැල්ලා සෝදා හරින්න ඕනේ. මේ සත්කාර වලින් ඔයාගේ සමට ගැළපෙන කැමැතිම සත්කාරයක් ඔයාට කරන්න පුළුවන්. මේ සත්කාර ඕනම එකක් කරාට පස්සේ ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. බොහෝ විට මේ සත්කාර කරාට පස්සේ ඔයාගේ මුහුණේ තියෙන කුණු දූවිලි ඉවත් වීම හරහා ඔයාගේ සමේ තියෙන සිදුරු විවර වෙනවා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ සත්කාරයක් කරලා ඉවර වුණාට පස්සේ ටෝන එකක් භාවිතා කරන්න ඕනේ. ටෝන එකක් භාවිතා කිරීමට හැකියාවක් නැත්නම් අයිස් කැට වලින් මූණ සංවාහනය කරන්න. මේ අයිස් කැට වලින් ටෝන එකට සමානවම සමේ තියෙන සිදුරු ඇහෙනවා. ඉතින් ඒ පිළිබඳව විස්තරාත්මක වීඩියෝවක් channel එකේ අන්තර්ගත වෙලා තියෙන නිසා පහළ description එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න හැකියාව තියෙනවා. වීඩියෝ එක හොඳ නම් මොකක්ම හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා.